ප්‍රශ්නයක් තියෙනවා, පංච සීලය සිල් වතක්. එසේනම් බය පහිනුත් වෛර පහිනුත් මිදෙන්නේ කොහොමද කියලා අහනවා. සීලිය අරේකා සීලියක් වන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්න කරන මේ විතරම උත්තර දෙන හරියක්. මේ පිළිවන් විතර ඔය රැඟවුණු බුදුමග කලීලි දකි කියන පොතේ හොඳට විස්තර කරලා තියෙනවා. විස්තර අතෝ බලා ගන්න පුළුවන්. පංච සීලය කියන්නේ එකක්, සීල වත කියන්නේ එකක්. මේ කාරණා දෙකක් මේක තේරුම් ගන්න ඕනේ. අද පංචීල් කියන්නේ පුදු කියලා තියෙන සීල වතට. එකකට තියෙන වෙනස පැටලිලා කරේ තියෙන කාලය අතිශය ඇදිලි. විනාශ සම්ප්‍රදායික යථා ක්‍රමයේ අත්හැරලා හිටන් පෞකාලික ඇති වුණ ක්‍රමයක් අනුගමනය කරගෙන එනකොට සීලේ සීල් වත පංච සීලේ පංච ශික්ෂා පස් පව් පංචීල් මේ හැම එකක්ම පරිවර්තන වෙලා ඒ ඔකරම කාර්යය දෙන්න පටන් ගත්තා. සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධවා කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පුන්නේ නැහැ කියන පංච සීලියත් එක, පංච ශික්ෂාවත් එක, පංච දුස්සීරියත් එක, පස් පව් වලින් වැරදුනා කියන්නේ දෙකේ වැරදීම. ඔය ආදී වශයෙන් ওই ටිකම තමයි ගන්න. මේ විශාල විග්‍රහයක් කරන්න තියෙන එකක් තමයි සීලේ පිළිවඳෝ. ඒ වගේ කිසි අර්ථයකට කඩු වෙලා තීමා වෙලා අද වෙනකොට ගේනවා. පංච සීලය කියනකොට කිං සීලං, සීලේ නම් කුමක්ද? පාන සීලං, බේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්‍රම සීලං. පාන සීල, බේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්‍රම සීල කියන මේකයි පංචිල් කියන්නේ. පංච සීලය කියලා කියන්නේ හිතේ ඇතිවෙන ධර්මාභෝධය නිසා ඇතිවෙන පාපයන්ගේ අසාර බව දැකලා ඒ අහාරවන්නා වූ පාපයන් අහාරත්තේ වටහා ගත්තහම කරන්න අවස්ථාවක් නැහැ හිතෙන් නැතුව. දැන් අපි පොඩි උපමාවක් කරන් බැලුවොත් මංකොල්ල කන මංකොල්ල කරුවි. මුදල් මංකොල්ල ගන්න මග රැකගෙන ඉන්නවා. රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි ගාණක් හෝ රාක්කු විදාගෙන යම් මිනිහෙක් යනවා කියලා දැක්කොත් එහෙම දැලි පිහි ඇදගෙන ඉදිරියට පැනලා බෙල්ල කපන්න හදලා හරි ඒක උදුරාගෙන යන්නේ මිනිහා ඒ වැඩේට පෙළඹෙනවා. මම භයානක තත්ත්වයක් උදා කරලා හරි අරයියා කපලා දමලා හරි අරයියා ඔය අතරේ සාමුණියේ රුපියලක් සාක්කුවේ දාගෙන යනවා දකින්න හම්බෙයි දැකලා ඉන්නවා. අර දැලි පිහිය දියා රුපියල උදුරා ගන්න උත්තර දඟල්නවා. අර ලක්ෂ ගාණක් ගන්න අර වගේ වැඩක් කළා. ඒ පාරේම යනවා රුපියලක් සාක්කුවේ දාන මිනිහේ ඒ විනා රුපියල ගන්න දැලි පිහිය වෙල්ලර තියෙනවා. දැකින් දැකලා ඉලෝ මොලක අපරාධයක් අද දවසේ වැඩදෙන්නේ අලු රුපියල ගන්න මට වැඩක් තියෙනවා කියලා ඕම අදහසක් එනවා. එහෙනම් මේ ධාමරිකත්වයේ මුල්ිනේ මොකද්ද? වැඩි වටිනාකමක් මා සතු කරගන්න ඕනේ කියන ආයුධය තමයි අදහස තමයි මේ ධාමරිකම් වල ප්‍රධාන කාරණේ වෙන්නේ. ලෝකයේ දේවල් පිළිබඳ ලෝකයේ වටිනා වස්තු කියන යමක් ඇතනම් ඒ වටිනාකම අසීමිත වෙන්නේ පුතඥයන්ට. දහම් අවබෝධයක් නැති කෙනාට. ඒව හරි වටිනවා කියන අදහසකින් තමයි ඒව වෙන්නේ. විමර්ශනය කරන්නේ යම් කෙනෙක් පුද්ගලයේ මේ ලෝකයේ තිබෙන සියලු දේවල් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හරියට දකින්න පටන් ගන්නවා. ඒ දකින්න දකින්න මොහතක් පාසා ඒ වර්ධින වටිනාකම හිතෙන් බහිනවා. ආර්ය භාවයේ පත්තේ අවස්ථාව වෙනකොට විශාල වටිනාකමක් බහැර. මහවිරත්තරන් නැත්නම් මහ පොළොව තරම් වටිනාකමක් හිතා හිටු වෙන්නේ ගල් කැටයක් තරම් සවහර බහැර. ලොකුවට හිතා හිටුවා පුංචියට වහින්. අර රුපියල් ලක්ෂේ වටිනාකම හිතා ඉන්න මිනිස්සුන්ට රුපියල් ලක්ෂේ රුපියල් ගානට වටිනාකම අගේ අඩු වෙලා වැටුණා. ලක්ෂේ අර රාපේ දාගෙන මිනිහටත් පස්සේ බලන්නේ නැහැ. අර වැඩක් කරන්නේ. මොකද හේතුව? ලක්ෂේ වටිනාකම රුපියල්ට වැසනා ගේ මිනිස්සුගේ මනසේ. එයා රුපියල් ලක්ෂයක් ගන්නත් අර රුපියල් වටිනාකම මිනිහා වරන් නැතුව ඒ වැට බලන් තියෙන්නේ වගේ තමයි ඉන්නේ. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති නම් මේ ධර්ම අවබෝධයත් එක්කලා අසීමිත වටිනාකමක් තියෙන. තියෙන හැටියෙ ලෝකයා හිතාගෙන දේපොළ ඉරකඩන් යාන වාහන මිල මුදල් වස්තුව සම්බන්ධේ ඔය ටිවිනේ වැටින වටිනාකම මොන හරයක් ඇති දේවල්ද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අහාර දේවල් නේ කියලා. ධර්මානුකූලව දකින්න පටන් ගත්තාම මේ වටිනාකම් බහින. ඒ වටිනාකම් බහින නිකම් බෑ. හරියට යථා ධර්මයේ යථාර්ථයෙන් දකින්න ඕනේ. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට දැකීමෙම යථාර්ථය දකින්නවා වේද? වෙන ක්‍රමයක් නෑ. අන්න ඒක හරියට දැකලා නම් ඒ පුද්ගලයා කවදාවත් දැක්කේ සත්‍යයක් නිසා. සත්‍ය වෙනස් වෙන්නේ නැති නිසා. දුරු දාපතන් ඒ ප්‍රඥාව පහළ වෙච්ච දාපතන් ඔහුගෙන් කිසිම දවසක එහෙම එකක් කරන්න හේතු නැතුව යනවා.
පව් කාලෙක නැවතත් වටිනාකම ඇති වෙන්නේ හේතු නැහැ. මොකද ලෝකයේ ස්වභාවය සත්‍යාකාරයෙන් දැක සත්‍යාකාර සත්‍ය සත්‍යාකාරයෙන් දැක නිසා. එන සත්‍ය අසත්‍ය වෙන්නේ විදියකුත් නැහැ. මෙන්න මේ නිසා කවදාවත් ඔහු අතින් නැවතත් කිසිම සම්පත්තියක් මුල් කරගෙන අයිතියක් අසාධාරණයක් ඇති කරන චේතනා පහළ වීමේ හැකියාවක් නැති වෙනවා. ඒ වටහා ගැනීම පිට ඉස්සෙල්ලා තිබිච්ච යම් කිසි මානසිකත්වයක් තිබුණා නම් ඒ දුෘෂ්‍ය මානසිකත්වයක ඒක පහ වුණාමයි නැවත මතුවෙන්නේ නැහැ. සමාදාන වෙච්ච එකක් නෙමෙයි. සමාදාන වෙන්නේ වතක්. යම් සමාදානම් තන් වතක්. සමාදානයක් උනා නම් ඒක වතක්. දැන් මෙයා එහෙම එක සමාදාන් වෙන්නේ නැහැ. සත්ව හිංසා කරන්නේ නැහැ. ප්‍රාණඝාතා කරන්නේ නැහැ. සමාදාන් වෙන්නේ නැහැ. හරි නොවටිනා දෙයක් නිසා මොනවාර සත්ව හිංසා කරන්නද මොනවාර ප්‍රාණඝාත කරන්නද එහෙම අසාධාරණයක් අපරාධයක් කළා මොකද ගන්නද? මෙන්න මේ අදහසේ. ප්‍රාණඝාතය අසාධාරණයක්ද නැද්ද? නොවටිනා දෙයක්ද නැද්ද කියන එක ඉතින් වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැති වෙන්නේ හේතුව අතීත වටිනාකමක් සම්පත් පිළිබඳව හිතා ඉන්න තාක්කල් ඔහුගේ මනස වැහෙනවා. වැහුණාට පස්සේ අයිත්‍ය අසාධාරණේ මොකද්ද කියලා ඔහුට තේරෙන්නේ නැහැ. යථාර්ථය වැටහෙන්නේ. තමන්ගේ බොහොම ආදරය කරන ළමයා තව ළමයෙක් කියලා හඬුනහම අම්මට තෝරන්න කිව්වොත් එහෙම කාගෙද වරද කියලා මගේ පුතා හරි. තමන්ගේ පුතාගේ වරද පේන්නේ නැහැ ඒ හැඟීම තියෙන එක. කිසිම ආකාරයෙන් පුත්‍ර සම්බන්ධයක් නැති බාහිර බුද්ධිලේ කෝක දිහා බලා හිටියෝ එයාට නම් පුළුවන් ගිහිලා බලගෙන මෙන්න මේකයි තමයි සිද්ධ වුනේ. වරද මෙන්න මෙහෙම වුණේ කියලා මධ්‍යස්ථව බලපු කෙනා තේරියයි. සාධාරණ අසාධාරණ හොඳ නරක එයාටයි තේරෙන්නේ. අන්න ඒ වගේ ආත්මලාභයෙන් බැඳිච්ච පුද්ගලයාට සාධාරණ අසාධාරණ පේන්නේ නැහැ. හොඳ නරක දෙක පේන්නේ නැහැ. තමාගේ වාසියටම ගැනිනවා. යම් දවසක මේ ඔය යථාර්ථය දකින්න පුරුදු වුණොත් ඒ ප්‍රඥාව පහළ වුණොත් ඔය කියන ආත්මලාභී හැඟීම අත්හැරලා හිටන් අසාරත්වය වැටහෙනකොට අසාරත් ආත්මලාභීත්‍ය ඇදීලා තිබුණේ සාරයි කියන හැඟීම නිසා අසාරත්වය වැටහෙනකොට ආත්මලාභී බිඳිලා යනවා. මනස මධ්‍යස්ත වෙනවා. අනේ මධ්‍යස්ත මනසට වේදන පටන් ගන්නවා මේවා පින් මේවා පව් මේ කුසල් මේ අකුසල් මේ අසාධාරණ මේ සාධාරණ එයාටයි වේදන පටන් ගන්නවා. අසත්පුරුෂේ සාධාරණ අසාධාරණ තෝරා ගන්නවා කියොත් ලෝකේ මේක සිද්ධ වෙන්නේ නැහැ. සත්පුරුෂේ සාධාරණ අසාධාරණ දකින්නකොට මේක සිද්ධ වෙනවා කියලා සත්පුරුෂ සූත්‍රයේ දේශනා කරනවා. අසත්පුරුෂේ සත්පුරුෂ සූත්‍රයේ සූත්‍ර දෙකම වෙන්නවා. අන්න ඒ වගේ අසත්පුරුෂ සත්‍යෙ මිදිලා සත්පුරුෂ සත්‍යෙට පත් වෙලා ඉතිර බවට පත් වෙනවා ධර්මාවෝදී ලැබුවාට. අන්න ධර්මාවෝදී ලැබුවාට අර තිබෙනා වූ බලාපොරොත්තු ලෝකේ අසීමිතව තිබෙන අසීමිත බලාපොරොත්තු මනසෙන් බිඳිලා යනවා. ඔහුගේ මනස මධ්‍යස්ථ වෙනවා පේන පටන් ගන්නවා. මෙච්චර කල් ප්‍රාණඝාතයේ සත්ව හිංසාව ගැන මම ඉතිර වටන ලොකුවට හිතුවේ නැතුවට මනසාරම් අපරාධයක්. සත්‍යයෙන් හිතෙන්නේ කොයිතරම් විනාශයක්ද කියලා. අනිහ පේන්න පටන් ගන්නවා. ඊටවට තමයි පාපයේ බරපතලකම පේන්නේ. සාධාරණත්වයේ බරපතලකම පේන්නේ. එයා අතින් කවදාත් එවළු අසාධාරණ සිද්ධ වෙන්නේ හේතු දැන් ඒ හිතේ පහළ වෙන්නේ නැහැ. ඒක පහ වුණාමයි නැවත වාරයක් ඒක පහළ වෙන්න දුනම ශික්ෂණයක් ඇති වෙනවා. මෙන්න මේකල කියනවා පහන සීලියටපත් වෙනවා. ඔහුගේ පහන සීලයක් ලැබුණා. සමාදන් වෙච්ච එකක් නැහැ උනා. ජීවිතයේ ශික්ෂාපදිය සමාදන් වෙලා නොහිටියත් ඔහු ළඟ පහාන සීලයක් තියෙනවා. ඔහු එවන් පාපයෙන් හේතුකාරකවන හිතවිලි ක්‍රියාවදන් සමනය කරන්නේ නැහැ. ඒ සමනය කරන්නේ. සමනය කරනවා කියන්නේ ඒ පිළිබඳව හැරිසරමින් ඒවා ගොඩනගමින් කටයුතු කරන්නේ නැහැ. සමනය වෙනුනා කියන වේරමණී සීලයක් හම්බුනා. ඔහුට එවන් පාප චේතනාවක් ඉතින් පටන් ඒ හිතේ හටගන්නේ. චේතනා සංවරයි. මෙන්න මේක කියනවා චේතනා සීලය. පාප අසංවර වන්නා වූ හිතවිලි ක්‍රියාවදන් සුකෘති විදියට ක්‍රියාත්මක වෙන්නේ සංවර වූ මේ ගුණයට කියන සංවරදී. ඔහු යථාබෝධයේ පූර්ණ කළ අරිහත්ත්වයටපත් වෙන්නේ කවද්ද? එදා වෙනකන් ඕක කැඩෙන්නේ. ඕක කියන අවිතික්‍රම සීල. ඕක කියන පංසීල්. ඕක නිත්‍ය පංසීල් කිව්වේ ඕකයි. කැඩෙන්නේ නැති පංසීල්. යථාර්ථයේ දැකලා අනුතනපත් නම් පහාන වේරමණී චේතනා සංවර අවිතික්‍රම කියන මෙන්න මේ පහ පිළිතරන නිත්‍ය වශයෙන් පිළිහිටියා විතර කායෝග කැලෙන්ඩ හේතු නැහැ. සත්‍යය දැකලා පිළිහිටියි. ඕක කියන නිති පංචිල් පිළිහිටනවා කියන සෝවාන් පුද්ගලයා. සෝවාන් පුද්ගලයා ධර්ම අත පහල කරගත්ත කෙනේ දහම් දැක්ක කෙනේ. එතන පටන්ගෙන ඔහුට නිති පංචිල් පිළිහිටනවා. කැලෙන්ඩ හේතුවක්. ඔන්න ওই ටිකර කියනවා පංචිල් කියලා. පංචශීලී. පංචශීල වත කියලා ගන්න. පංච දුස්චර්ත වත. පංච දුස්චර්තේ වෙන්වීම. සතුන් මැරීමේ වෙන් වෙනවා හොරකම් කිරීමේ වෙන් වෙනවා කාමී වර්ධ වාද කිරීමේ වෙන් වෙනවා බොරු කීමේ වෙන් වෙනවා මත්පැන් බීමේ වෙන් වෙනවා කියලා මේ දුස්චරිත පහකින් වෙන් වෙන වත සමාදන් වෙනවා. ඒ අයත් අපි අද කියන්නේ පංචීල් කියලා. ඒක පංච දුස්චරිතේ වෙන්වීමේ වත. ඒක පංචීල් නෙමෙයි. පංචීල් කටින බෞද්ධයෝ මේ ආදි වශයෙන් අද විතරේ ඒ වචනේමයි කියන්නේ.
පංචිල් රැකිනවා කියන්නේ රකින්න දෙයක් නෙවෙයි. හැබැයි පංචශීල වත නම් රකින්න ඕන. සතුට මරන්නේ නැහැ, හොරගම් කරන්නේ නැහැ, මොන හේතුවක් පුදවත් ඒක හොඳ නැහැ කියලා මම අහලා තියෙනවා. මම අදිස්ත්‍යනය කරගත් අදකට සත්ව හිංසාවක් කරන්නේ නැහැ, ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාම විචාචාරකෙ දෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. මම මේ අදිස්ත්‍යන කරගත්. අදිස්ත්‍යනි දරි කරගන්න ජීවිත හේතුරා කරන්න බොහොම හොඳයි. හැබැයි කොහොමද? ප්‍රඥාවෙන් නෙවෙයි එකක් නෙවෙයි අදිස්ත්‍යන කරගත් එක. ඉන්න අදිස්ථානය කියන එක හැමදාම පිළිතන විදියක් නෑ. ඔය සෝලාවෝතලේ ගණිවා වගේ එකපාර හොඳට හිතක් ආපු වෙලාවක ඔහු පිළිතන. මොනවා චිත්ත ප්‍රහාදයක් විශේෂයෙන් නැගිලා આવුත් ඒ වෙලාවෙදී හරි සන්තෝෂයි. මට නම් ජීවිතේට ඕනේ නෑ ඊට පස්සේ අතු මරන්නේ එහෙම කියලා කියනවා. අර ප්‍රහාදයේ ගිවිලා යනවා මොකද සත්‍යයතුලින් පිළිතන ප්‍රහාදයක් නෝනා නා. ඒකට කියන අවෝලික ශ්‍රද්ධාව කියලා. මුල් බහැගත්තේ නැති ශ්‍රද්ධාව. එහෙම පිළිතන ඒක තියෙන කම විතරයි අදහස් තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තම පැහැදිලිච්ච අරගෙන පිළි කලකිරුණා නා. දැන් ඉතල මම මෙච්චර කාලයක් මගේ වැඩ ඔක්කොම අත්හැරලා දාලා කීයක් හරි සම්බරණ පිළ රසාවල් හම්බුණාද සතුන් මැරි වලට හිංසාවට හම්බෙන්න මගේ කලේ නේ ඒ වෙනින් අපර කීයක් මෙලහට හම්බ කරලාද ඉතින් මාත්‍රාගේ මොළේ ආයිත් බසාරක අනිහ වෙනස් වෙනවා අන අමෝලිකා ශ්‍රද්ධාවෙන් බහින අදිස්ථානයේ වෙනස් වෙනවා මම මෙහෙම අදිස්ථාන කරන්න දෙයක් නැහැ ආර්යයන්ට ආර්ය ධර්මයේ තේරුම් ගත්තාම සත්‍යයේ දැකලා සත්‍යයේ සුලින් පහවිලා ගියා පහවිලා ගියාමයි පහනේ වේරමණී චේතනා සංවර ආයිතිකම කියන සිල් පහ ඉස්තිරෝ පිළිදෙන සතර පාප ගතවීමට හේතු වෙන යම්තා පාප වේද සියල්ල පහ වුණා පහ වුණා. නැවත උන් සතර පාප කරන්න හේතුවක් දෙන්නේ පහම සීලයක් තියෙනවා. සතර පාප ගතවීමට හේතු වෙනා පාප ධර්මයක් සමණය කරන්නදී වේරමණී සීලයක් තියෙනවා. සතර පාප ගතවීමට හේතු වෙනා වූ පාප චේතනා පහළ නොවේ චේතනා සීලයක් තියෙනවා. සතර පාප ගතවීමට හේතු වෙන පාප අසංවරස්ත්‍ය පහළ නොවේ සංවර සීලයක් තියෙනවා. සතර පාප ගතවීමට හේතුකාරකයක් ඔහු නිවන් දක්වා කෙලවර කරන්න කවද ඉලාවිකම් ඉන්නේ නැති අවිතිකම සීලියක් තියෙනවා මේ ටික සෝවාන් වීමත් එක්ක පිළිදෙනවා මෙන්න මේකට කියනවා පංති මෙන්න මේ පංති පිළිදෙපු කෙනාට ඔය කියන වෛර පහක් බය පහක් හට ගැනීමල තමා තුලත් නෑ ලෝකයක් නෑ ඔවුන් නිසා ලෝකයේ වෛර හට ගන්න දෙවි හේතු ඉවරයි ඔන්න ඔය පුද්ගලයා ආවා පොඩ්ඩක් බලපාව ඔක පට්ට හොරා ඔය මොනවා හරි දුන්න තරගිනියයි ඔක අිනවට නමට ඇහැර බින්ද බෑ ඔක යම් කෙනෙක් බාහිර ලෝකයක් තියෙනවා එහෙම කරන පුද්ගලයා දැක්කා ලෝකයට බයක් තියෙනවා වෛරියක් හැදෙන. ඔහුගේ හිත තුළ තරවටු දින ආශාව නිසා. ඔහුගේ හිත අර වැරදි වැඩ කරලා ඒ වගේම බය හට ගන්නවා. ඔහුගේ හිත තුළ බය ඇති වෙනවා. ඔහු කරව පාපයන් පිළිබඳ බය ඇති වෙනවා. ඔහුට විරුද්ධව කටයුතු කරන අය කෙරෙහි වෛර කරන්න විදිහ. ඔක මට බහර ගහනවා මගේ වමයි වෙන්නේ. මං කරන වැරදි නිසා උඩ බේන්නේ. ඔකට මම හොඳ වැඩක් කරනවා. පලි ගන්න හිතා ගන්නවා. ඔහුගේ හිත තුළත් වෛරය බය හට ගන්නවා. මෙන්න වෛර පහක් බය පහක් හතුන් බැරීම හොරගම් කිරීම කාම විත්‍යාචාරයේ බොරු කීම මත්පැන් බීම කියන කාරණා පහ මුල් කරගෙන බොහොම බලවත් හට ගන්නවා. ওই හට ගන්න පහ සෝවන් වෙච්ච දැන් පටන් ඔහුගේ හිතෙත් නැහැ. ඔහුගෙන් අනික් අයට මතු වෙන්නේත් ඔහු නිසා. මෙන්න මේ කාරණා ටික හට ගැනීම වෛර පහක් බය පහක් සෝවන් කුද්දලගෙන් නැති වෙනවාගේ අරිසාවක නැති වෙනවා කිව්වේ ඒකයි. එහෙම නොකරන පුද්ගලයා කොහේ ආවත් කොයි වෙලාවේ ආවත් කාටවත් ඒ ප්‍රශ්නයක් එයා හොඳ පුද්ගලයෙක් එයා කොයි වෙලේ ආවත් එයාගෙන සැකහිතන්න බය වෙන්න දෙයක් නැහැ. එයා කවදාත් ඔහොම වැඩ කරන්නේ නැහැ. ඒක බල විශ්වාසයි. එයා කොයි වෙලාව කමක් නැහැ. මම ඒකට අවසරයක් දෙනවා. එයාට බයක් නැහැ, වෛරයක් තියෙන්නේ නැහැ ඔකෙට. මෙන්න මේ ආකාර වෛර පහක්, බය පහක් නැති ගුණයක් ඇති වෙනවා. ඒක තමයි ආර්ය භාවයට පත් වුණාට පස්සේ ඇති වෙන සීලිය ආර්යකාන්ත සීලයක් වන්නේ ඔන්න ඔය විදිහට. දැන් ආර්ය ධර්මයට අනුකූලව ධර්මාභෝධය ලැබලා අවුලඟ ඇති වෙන මේ ස්වභාවයෙන් ඇති වෙන චිත්ත සාන්තිය. පෙර මම මෙබඳු වැරදි නිසා දැවි දැවි තැවි තැවි කටයුතු කළා. දැන් මගේ මනස එහෙම දැවෙන්නේ නැහැ, දැවෙන්නේ නැහැ. සාන්තියටපත් වුණා. අන්න ඒක කොච්චර ශ්‍රේෂ්ඨද? අන්න ඒක කොහොමද ලඟින්? ආර්ය භාවයටපත් වීම නිසා ඇති වුණ දෙයක් ඒක. අන්තියටපත් වෙන්නේ නැහැ ඊට පස්සේ. අත්ත දෙකට යන්නේ නැහැ. මාධ්‍ය ප්‍රතිපදාතුලින් නිවන කරා යනවා. අන්ත ක්‍රය කරන නිසා ක අන්තකාන්ත වෙනවා. කාන්ති කියන වචනේ තාවකයක විවිධ අදහස් තියෙනවා. ආර්ය අදහස ඕකයි. අන්තයන් ක්‍රය කරනවා අත්ත කිලමතාන යෝගියයි කාමසිකල්ලි කාණ යෝගියයි හොඳට දැනගෙන. මට අත්ත කිලමතාන යෝගිය අල්ලන්න දෙයක්වත් නැහැ. කාමසිකල්ලි කාණ යෝගිය ගිහිලා ගන්න දැන් දෙයක්වත් නැහැ. මේ දෙකෙන් ධනතුම් මාර්ගෙ නෙමෙයි කියලා හරියට දැක්ක කෙනෙක් ආර්ය පුද්ගලයා. ඒ අන්ත ක්‍රය කර දැවීමෙන් හට ගන්නා වූ චිත්ත ශාන්තියක් ඇති වෙනකොට කියනවා කාන්ත සීලය. ඒ උගේ ඇති ශික්ෂණය නිසා නැවත වාරයක්
අරකින් අත්කලමතා නියෝගීට වෙලා විචිප්ත වෙන්නේ නැහැ. කාමසුකල්ලි කෝපයෝගීට වෙලා විචිප්ත වෙලා යන්නේ නැහැ. එවන් ශික්ෂණයක් තියෙන සාර කියන කාන්ත සීලයක් තියෙනවා. ඔක ආර්යයන්ට පිළිබඳ කියන ආර්ය කාන්තයි. ඔක ආර්ය කාන්ත කියන්නේ.